Honorable Sunil, Handunnetti. Garu Karkasabha Sabhapathumani, visheshayenma ada dinedi kesat nivedanayak hadiyata 2019 avurudha sandaha jathyantara sairithwa bendumkara nikut kirima sandaha saivin nikutwak wenuwen anewasika ayojakinta adala yam gewim kirima pilibandawa Sri Lanka rajyata avasara laba ganeema wenuwen idiripat karala tiyana me kesat nivedanayat visarjana panathaye kotas kihipayakut pilibanda karana vivadedi mulika wasayenma api kawurud dannawa mam mita kalinuth me parliamentuwedi kiwwa me April 21 prahareta kalin idala රටේ ආර්ථිකය මෙහෙවීම තිබුණ යහපත් මට්ටමක නෙමෙයි. මොකද අපේ රටේ කොටස් වෙනද පොළ පහුගිය කාලේ ඉතාමත් අයහපත් විතර කඩාගෙන වැටුණා. ආයෝජන විශ්වාසය බිඳ වැටුණා. කොටස් වෙනද පොළේ හිටපු ජාත්‍යන්තර ආයෝජකීන් රටෙන් විශාල ප්‍රමාණයක් මුදල් එළියට ගෙනිච්චා. දැන් අද වෙනකොට අපි ජාත්‍යන්තර බැඳුම් කර නිකුත් කරලා අපේ ණය අර්බුදය කළමනාකරණය කරන්න උත්සාහ කරනවා නම් අපිට විශ්වාසයක් තියෙන්න ඕන ජාත්‍යන්තර බැඳුම් කර නිකුත්වකදී අපි ඉල්ලන ණය වෙනුවෙන් අපි වෙල්ලන බැඳුම් කර වෙනුවෙන් කවුද මේ රට ආයෝජනය කරන්න ඉන්නේ කියලා කවුද මේ රට ආයෝජනය කරන්න ඉන්නේ මොකක්ද ඒ ආයෝජකයින්ට අපි දෙන සහතිකය අපි මරා ගන්නේ නැති අපි සහජීවනයේ තියෙන අපි අපේ රටේ සියලු ජනතාව ජනතාව හැටියට පිළිගන්න රටක්ද එහෙම නැත්නම් මරා ගන්න යුදවාදීන වර්ගවාදී ජාතිවාදී මානසිකත්වයෙන් පෙළෙන රටක්ද මම හිතනවා මොනම රටකටවත් අස්ථාවර දේශපාලන වටපිටාවක් ඇතුලේ අස්ථාවර ආර්ථික වටපිටාවක් ඇතුලේ ආයෝජකයෝ හැටියට එන්න පුළුවන්කම තියෙන්නේ කළු සල්ලි සුදු කරන කට්ටිය විතරයි අනාවරණය කරන්න බැරි ඉපයීම් ලංකාවේ ආර්ථිකයට එන්න පුළුවන් ඉඩකඩ වැඩියෙන්ම තියෙනවා. පහුගිය කාලෙත් එහෙම ආවේව තියෙනවා. නමුත් මේ මේ තත්ත්වයටද එහෙම ආයෝජකයෝ මිසක පිරිසුදු පිළිවෙලකට වැඩ කරන ආයෝජන ඉන්නේ නැහැ. දැන් තත්ත්වය ගත්තොත් එහෙම ඔබතුමාලා රජයක් හැටියට ආණ්ඩුවක් හැටියට මොකක්ද ජාත්‍යන්තර ප්‍රජාවට හරි ජාතික ව්‍යාපාරිකයින්ට හරි ව්‍යවසායකයින්ට හරි දීලා තියෙන සහතිකය අපේ රටේ මේ ඇතිවෙච්ච තත්ත්වයත් මීට කලින් ඇතිවෙමින් තිබිච්ච තත්ත්වෙත් අතර ආයෝජන වලට ව්‍යාපාර වලට ස්ථාවර භාවයක් තියෙනවා. එහෙම එකක් නැහැ. ඒ නිසා අද මේ ආණ්ඩුව ආණ්ඩුවක් හැටියට ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. වගේම පැහැදිලිව කියන්න ඕන ලෝකෙනුත් ප්‍රතික්ෂේපල ඉවරයි. ලෝකෙන් ප්‍රතික්ෂේප වෙලායි. අපි ලෝකේ රටවල් දිහා දැක්ක මීට කලින් අප්‍රිකානු මහද්වීපයේ සමහර රටවල් මේ වර්ගවාදී ගෝත්‍රවාදී විදියට මරා ගන්න ගහ ගන්න රුවන්ඩා උදාහරණයක් හුටු ටුස්කි ජාතීන් ජාති ගෝත්‍රීන් අතර මරා ගත්තා. ඉතින් අපි අපට පුළුවන් දිශාවල් දෙකක් දෙනවා. අපි ඕනනම් සිංහල ජනතාව මහ ජාතිය කියලා මුස්ලිම් සුළු ජාතිය කියලා දෙමළ සුළු ජාතිය කියලා බර්ග මැලේ සුළු ජාතිය කියලා මහා මරා ගන්න තරකට යන්න පුළුවන්. මානසිකත්වයෙන් අපි මිදෙලා රටක් ජනතාවක් හැටියට එකතු වෙලා මේ අපේ රට මේක ශ්‍රී ලංකාවේ අපි සියලු දෙනා මේ සංවර්ධනයට දායක වෙන්න ඕන මේ ආර්ථික අර්බුදේ අපි කාගේ ජනතාවගේ දරුවන්ට අනාගතයේදී බලපානවා ඉතින් අපි කවුරුත් මේකට එකා වගේ මූණ දෙමුද කියන ප්‍රශ්නේදී අපි ඉන්නේ මොන අන්තයේද මොන ස්ථාවරයේද ආණ්ඩුවේ ඉන්නේ මොන ස්ථාවරයේද විපක්ෂයේ ඉන්න මොන ස්ථාවරයේද මොකද මේ මේ පාර්ලිමේන්තුව ඇතුලේ අපිට ජනතාවක් හැටියට නායකත්වය දෙන්න කලින් අපි එකට ඉන්නවාද බෙදිලා ඉන්නවාද කියන එක රටර පේන්න ඕන අපි බෙදෙන්න පුළුවන් අපිට වෙනත් ඕනෑම උදාහරණ තියෙනවා අපිට බෙදෙන්න පුළුවන් ප්‍රතිපත්තිමය වශයෙන් විවෘතාර්ථිකය ගැන ආණ්ඩුව විවෘතාර්ථිකය ගැනම අපි විවෘතාර්ථිකය විරුද්ධයි ජනතා විමුක්ති පෙරමුණ ඒකට එකඟ නැහැ පෞද්ගලීකරණය ගැන ආණ්ඩුව පෞද්ගලීකරණය කරනවා අපි එකඟ නැහැ. නාස්තිය දූෂණය ගැන ආණ්ඩුව හොරු ආරක්ෂා කරනවා අපි එකඟ නැහැ. ඒවා වෙනම කතා. මහ බැංකු බැඳුම් කර වංචාවේ චූදිතයෝ අර්ජුන මහේන්ද්‍රන් දැන් හිනා වෙනවා පස්ස පැත්තෙනුත්. අදෝම කියනොත් හිනා වෙනවා. මොකද මේ පාර්ලිමේන්තුවේ අර්ජුන මහේන්ද්‍රන් ගැන කවුරු කතා කරන්නේ?
ජනාධිපති කොමිසමේ වාර්තාව ගැන කතා කරන්නේ සිංගප්පූරු ගිවිසුම ගහපු කට්ටිය දැන් හිනා වෙනවා මොකද සිංගප්පූරු ගිවිසුම ගැන කතා කරන්නේ සිංගප්පූරු ගිවිසුමේ අහිතකර හිතකර ප්‍රතිඵල ගැන කතා කරන්නේ මේ ඒ වගේ විශාල මාෆියාවල් තියෙන කට්ටිය හිනා වෙනවා අද පාතාලේ විහිළු කරනවා ඒගොල්ලෝ ගැන කතා කරන්නේ මදුෂ් සම්බන්ධ දේවල් මදුෂ් ලංකාවට ගෙනාවා එයා අනාවරණය කරපු දේශපාලඥයෝ කවුද සල්ලි දුන්න කට්ටිය කවුද මැතිවරණවල දියත් එක්ක යාළු මිත්‍රය හැටියට කඩයුතු කරේ කවුද ඒවා කතා කරන්නේ නැද අර්ජුන මහේන්ද්‍රන් ගේ කට්ටියත් දැන් බොහොම සන්තෝෂෙන් මදුෂ් ගේ කට්ටියත් බොහොම සන්තෝෂෙන් මාෆියාවල ඉන්න කට්ටියත් සන්තෝෂෙන් සිංගප්පූරු ගිවිසුම ගහලා රටේ ආර්ථිකේ කම්බස් කරන්න හදපු කට්ටියත් සන්තෝෂෙන් මොකද දැන් අපි තාම සහරාන් ගේ ප්‍රහාරයේ වේදනාවට ලක් වෙලා ඉන්න මුළු පාර්ලිමේන්තුවම රට මේක ඇත්ත මම කියන්නේ දැන් ආර්ථිකය ගැන හිතනවා නම් රටේ ස්ථාවරභාවය ගැන හිතනවා නම් මෙතනින් එහාට යන්න ඕන හැබැයි ආණ්ඩුවට එහෙම ඉස්සරහට යන්න දශමයකවත් සලස්මක් වැඩපිළිවෙලක් උනන්දුවක් උවමනාවක් ඇත්තේ නැති බව දිනපතා පැයෙන් පැය ඔප්පු කරමින් ඉන්නවා පැයෙන් පැය ඔප්පු කරමින් ඉන්නවා මුදල් ඇමතුමා රටේ ආර්ථිකය ගැන කතා කරේ නෑ රටේ ආර්ථිකයේ තියෙන ස්වභාවය ගැන කිව්වේ නෑ මේ පාර්ලිමේන්තුවට මේ අප්‍රේල් මාසෙත් උද්දමනේ වැඩි වෙලා තියෙනවා හැබැයි රටේ ජනතාවගේ අතේ සල්ලි තිබිලා නෙමේ උද්දමනේ වැඩි වෙලා තියෙන්නේ රටේ ජනතාව වියදම් කළ උද්දමනේ වැඩි වුණා නම් අපිට සතුරු වෙන්න පුළුවන් නමුත් මේක එහෙම නෙමෙයි මිල මට්ටම් වලින් ඇති වෙන උද්දමනේ වැඩි වෙලා තියෙනවා බැංකුවල තත්ත්වය ගැන මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවට කියන්නේ නෑ රටේ ස්ථාවරත්වය ගැන පාර්ලිමේන්තුවට කියන්නේ නෑ මූල්‍ය ස්ථාවරත්වය ගැන නෙමේ පාර්ලිමේන්තුවට කියන්නේ එයාත් කියන්නේ එයාගේ පෞද්ගලික ප්‍රතිපත්ති මේ රටක් ඉස්සරහට යන්නේ නෑ මේව රටක් ඉස්සරහට යන්නේ නැහැ. ඉතින් මම උදාහරණයකට ඔබතුමාට කියන්නම්. දැන් ආණ්ඩුව හරි විශාල වශයෙන් කතා කරන දේ තමයි මේ අවුරුද්දක ග්‍රේස් පීරියඩ් එකක් සහන කාලයක් දුන්නා කියලා සංචාරක කර්මාන්තයේ ඉන්න අයට. මේ සංචාරක කර්මාන්තයේ ඉන්න අය කවුද? එකක් ප්‍රධාන හෝටල් තියෙන. කුඩා පරිමාණ, මහා පරිමාණ, මධ්‍ය පරිමාණ සහ වැඩගත්ම දේ තමයි හෝම් ස්ටේ කියන ගෙවල් මට්ටමින් කුඩා පරිමාණයෙන් පවත්වාගෙන යන හෝම් ස්ටේ හෝටල් තියෙන. මෙයාගේ විශාල සේවක පිරිසක් ඉන්නවා. එතකොට ඔබතුමාලා මේ දුන්න සාහනය මේ ඔක්කොම අදාළයිද? මේ අවුරුද්දක ග්‍රේස් පීරියඩ් එක ණය වාරික ගෙවන්න එපා අවුරුද්දක් යනකම් කියලා කියන එක මුළු ප්‍රජාවටම අදාළයිද? ඊට පස්සේ හෝටල් වල ඉන්නවා හෝටල් වෙළඳ සංගම් තියෙනවා. හෝටල් ෂොප්, ටුවරිස්ට් ෂොප් තියෙනවා. සංචාරක වෙළඳ සැල්. ඒවා මේ හැම මට්ටමේම තියෙනවා. ඊළඟට ගයිඩ්ලා ඉන්නවා. මාර්ග උපදේශකයින්. ජාතික මට්ටමේ මාර්ග උපදේශකයින් ඉන්නවා. එවගේම සයිට් වලයි ඉන්නවා සීගිරියේ කරු මන්දිරතුමා විනාඩි දෙකක් තියෙනවා මම අවසන් කරනවා සීගිරියේ ඉන්නවා හබරණේ ඉන්නවා පොළොන්නරුවේ ඉන්නවා මේ ඔක්කොටම මේක අදාළයිද ඊළඟට ටුවරිස්ට් නියෝජිත ආයතන තියෙනවා ටුවර් ඒජන්සිත් තියෙනවා ඒවා මහා පරිමාණයක් තියෙනවා පුංචියට ලැප්ටොප් එකක් කම්පියුටරයක් තියාගෙන කරන ටුවරිස්ට් ඒජන්ට්ලාත් ඉන්නවා කුලී රථ හිමියන් ඉන්නවා කුලී බස් රථ හිමියන් ඉන්නවා ටුවරිස්ට් ගයිඩ්ලා සංචාරක ප්‍රවාහනය කරන ඊට අමතර වාහන හිමියන් ඉන්නවා ඊට අමතරව විදේශිකයින් මතම ඉන්න සෆාරි කරන අය ඉන්නවා. උඩවලේ ගත්තොත්, හබරණ ගත්තොත්, සීගිරිය ගත්තොත් සෆාරි කරන අය ඉන්න ඒගොල්ලෝ පුජ්‍යලික වාහනයක් තියන් ඉන්නයි. මේගොල්ලෝ හුඟක් ණයකාරයෝ. මේගොල්ලෝ සල්ලි දෙන අය නෙමෙයි. තැන්පතු ධනයක් මේ කාටවත් නැහැ. සෆාරි කරන අයට නැහැ. ටුවරිස්ට් ගයිඩ්ලාට නැහැ. අර පුංචි හෝම් ස්ටේ කරන අයට නැහැ. ඒ සේවකෙයින්ට නැහැ. ඒගොල්ලන්ට තැන්පතු ධනයක් නැහැ. ඒගොල්ලෝ හුඟක් අය එදා වේලට ණයට අරගෙන වැඩ කරපු අය. ඉතින් මං කියන්නේ ප්‍රධාන හෝටල් හිමියන්ට විතරක් දීලා වැඩක් නැහැ මේක. මම හැමදාම කවගේ අදත් කියනවා මේ ග්‍රේස් පීරියඩ් එක අඩුතරමේ සපාරි වාහන කරන හැමෝටම දෙන්න. සපාරි වාහන වල ඇත් මොකද ඒගොල්ලන්ට සංචාරකයෝ නැහැ. හෝටලේට සංචාරකයෝ වෙන්නේ නැහැ කියන්නේ සපාරි වාහනයක් තියෙන කෙනාට වැඩක් නැහැ. ටුවරිස්ට් ගයිඩ්ට වැඩක් නැහැ. හැබැයි ඒගොල්ලොත් ණය අරගෙන තමයි ගියේ හදලා තියෙන්නේ. හෝම් ස්ටේ එක කරන කෙනා එයා ණයක් කරගෙන තමයි ගියේ හදලා තියෙන්නේ. මේ හැමෝටම අඩුතරමේ නිවාස ණයගත් අයත් ඉන්නෝ ඔබතුමා දන්නවා සාගර රත්නායක නියෝජ්‍ය අමාත්‍යතුමා දකුණු පළාතේ හුඟක් අද සංචාර කර්මාන්තේ වැඩ කරපු සේවකයින්ට පඩිය දෙන්නේ භාගයයි මාසේ භාගෙ පඩි දෙන්නේ සමහරු දෙයක්වත් නැහැ හුඟක් අය වැලිගම දික්වැල්ලේ පැත්තෙම යායට යන්න කියලා තියෙන්නේ දැන් සිංහරාජයා ආශ්‍රිතව සංචාර කර්මාන්තේ අද ඔබතුමා දන්න බිඳ වැටලා තියෙන්නේ ඉතින් මේ කාටවත් වැඩක් කරන්න බෑ ඉතින් විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා මේක ටීම් වර්ක් එකක් ශේෂ්ත්‍රයක් හැදිර ගත්තොත් එමෙ හැබැයි අපි දන්නවා
Sancharaka Mandale dan kira tiyenawa me liyapanchi ayata vitarai mewa denna kiyala. Me nayasahana denna liyapanchi ayata. Te wade tiyena liyapanchi kirime kramaveedi durwalai. Tourist guide la liyapanchi kala ne, homestay liyapanchi kala ne, kuda kuda punji mattame sancharaka ayata liyapanchi kala ne. Mandirutuma kale avasan. Eka nisa visheshayenma obutumage man illima karana onna dan sancharaka emathi rajakariyak tiyenawa. Welanda emathi de wagema Mudah zaman tidak bagaimana, sanjara kan tidak boleh ang, sanjara ke jati ke sanjara ke ingge urtiya sanggama aktiyanu, mesyalu tu naik tu ecce, urti ke sanggama ikut orang nahan, ogolongi pasti muka dekila. Netu ametuna, ara media show ikat, orang sanjara ke ingat tapi dunia loko sahane aktiyala, kila berdakne. Mham memegian ne, meka sesuatu agen udah hari dekatte, hema sesuatu megatut, ada tatwe, ekotamai. Harman tematinno, wiswas bangkit muna diila, mudah zaman tinno, ekaraksha agerala. Sanjara kaya mati inno, mana kau hari sanjara kaya na balagi na, rata agak ajarianawa, arti kaya agak ajarianawa, obatumala ada salah smak naikin, obatumai, mungkin itu opuin.